අද බඩු මිල දිහා බලන් මම එනකොට මේ මෙතන ආර්ථික මධ්‍යස්ථානයෙන් ගෙනවා මේ දරමිටියක් රුපියල් 100යි දැන් මේ මෙන්න වැටකුළු කරල රුපියල් 250යි එක කරලක් 250යි කන්න පුළුවන්ද වම්බටු කිලෝ එකක් අද රුපියල් 600යි දැන් මේ එක කරලක් රුපියල් 35ක් වෙනවා මේ ලොකු වෙලවලු නෙමෙයි මෙන්න මෙන්න තත්ත්වේ පොල් ගෙඩි 125යි දැන් බෑය ගත්තොත් අඩු ගන්න රුපියල් 75ක් විතර දැන් සැපද නැත්නම් දැන් දුකද කියලා තමයි අහන්න තියෙන්නේ ඉබේ ඇතිවෙච්ච ප්‍රශ්න තියෙනවා කොවිඩ් ඒ ඉබේ ඇතිවෙච්ච කොවිඩ් කියන ප්‍රශ්නෙට අපි අර ඇදගෙන නානවා කියන්නේ අපි විසින් ඇති කරගන්න ප්‍රශ්න බොහොමයක් ඇති කරගෙන තියෙනවා ඉතින් ඒ තත්ත්වය තුළ තමයි මේ ව්‍යාකූලතාවය ජනතාව තුළ අසහනය ඇති වෙලා තියෙන්නේ ඉතින් ඒකට අපි හැමදෙනාම වග කියන්න ඕනේ මේ ගෙවිච්ච අවුරුද්ද ඇතුළ විතර 2020 මාර්තු ඉඳන් 2021 මාර්තු වෙනකොට මේ ආදායම් ශාල වශයෙන් ඉහළ ගියා සමාගම් කීපයක විතර හැබැයි මේකෙන් බරපතල සේ පීඩාවටපත් වුණේ මේ රටේ වැඩ කරන ජනතාව මේ 2021 සැප්තැම්බර් මාසෙ ඉඳන් ඔක්තෝබර් මාසෙට එක මාසයක් ඇද්දි සාමාන්‍ය පෞලක ජීවන වීදම රුපියල් 6000කින් වැඩි වුණා. එන්නෙන්න වේගෙන් උද්දමනය වර්ධනය වෙනවා. මේක අපිට දැන් දරා ගන්න සිද්ධ වෙලා. දැන් ආණ්ඩුව බඩු මිල අඩු කරන්න ගැසට් ගහලා බැලුවා. පාලන මිලවල් දැම්මා එකක්වත් සාර්ථක කරගන්න බැරි වුණා. ලෝකෙම මේ තත්ත්වයේ බඩු මිලේ වැඩිවීමක් තියෙනවා. අපේ ඩොලර් එකේ වැඩිවීමක් තියෙන නිසා අපිට මේක පාලනය කරගන්න බැරි වුණාම දැන් සාමාන්‍ය මට්ටමට මේ මිල වැඩි කිරීමක් අපිට ලබා ගන්න සිද්ධ වෙලා තියෙනවා. ආණ්ඩුව අපි තේරුම් අරගෙන තියෙනවා බඩු මිල අඩු කරන්න මහන්සි වුණාට වැඩක් නැහැ. ඒක අසාර්ථකයි. දැන් එහෙමනම් අපිට කළ යුතු වෙන්නේ ගෙවල් වලට ලැබෙන ආදායම් වැඩි කරන ව්‍යාපෘති සකස් කිරීම. එදා කිව්වේ බඩගින්නේ හරි ඉඳලා රටේ ආරක්ෂාව වෙනුවෙන් ඡන්දෙ දෙනවා කියලා ජනතාව. දැන් වෙලා තියෙන්නේ ඡන්දෙත් දීලා බඩගින්නේ ඉන්න වෙලා තියෙනවා. ගෙදර ආරක්ෂාවක් නැති කරගෙන. මා ආදර්ශයක් දෙන පාර්ලිමේන්තුවක් අපේ රටේ නෑ ඇත්තටම. අපේ රටේ තියෙන්නේ මිරිස් කුඩු ගහගත්ත එක එක අයින් ගහන කුණු හරප කියන රටේ ජනතාවගේ අපකීර්තියේ සංකේතය තමයි පාර්ලිමේන්තුව. කැමති නම් මාස 3-4කට පාර්ලිමේන්තුවේ 225ක් ඉන්නවනේ. ඔයකින් 224කට ගෙදර ඉන්න කියලා එක්සත් ජාතික පක්ෂේ නායකයාට 3 මාසයක් බාර දීලා බලන්න කොරට. කොහමද දුවන්නේ කියලා. ඩොලර් අරබුදය කොච්චර තිබුණා අපේ රටට ගේන්න ඕන වෙලාවෙදී බඩු ටික ගේන්න ඩොලර් ටික මුදල් ඇමතුමා හොයලා දෙනවා. තාම දක්ෂ මුදල් ඇමතුරේ කද අපේ රටේ ඉන්නේ මේ කොවිඩ් වසංගතයේ වෙලාවේ එතුමා නොහිටින්ද මේ රට විශාල අමාරුවක් වෙන්නවා ඒ නිසා බැසිල් රාජපක්ෂ එතුමා ඉන්නකම් අපි ඩොලර් වලට බයත් නැහැ මොනවටත් බය නැහැ කියන එක කියන්න කැමතියි